ශිල්ප සේනා සමාප්තිය ජනපති සහභාගිත්වයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුපට රුපියල් දසදහසක් කලකිඩි හේන ප්‍රහාරයේ සැකකරුවන් රිමාන්ඩ් මුහුදු ප්‍රදේශ වලත් සුලන් තවදුරටත් බ්‍රිතාන්‍ය ගුවන් සේවා කයිරෝ ගමන නවතයි ශිල්ප සේනා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි මේ වන විටත් ප්‍රදර්ශනය නැරඹීමට අති විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවයේ ශිල්ප සේනා දෙවැන්ත ප්‍රදර්ශනය ආරම්භ වූයේ පසුගිය 18 වනදායි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අදින් අවසන් වනවා සවිපත් දෑතින් බොහෝ සතුරු අටක් යන තේමා වෙනුයි ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ විද්‍යාව තාක්ෂණය සහ නවෝත්පාදන ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රචලිත කිරීම ප්‍රදර්ශනයේ අරමුණයි අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙය පැවැත්වෙනවා ප්‍රදර්ශනයේ සමාප්ති උළෙල සජීව ලෙස ITNOC ගෙනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා ලබන වසරේ ජනවාරි මාසය වෙන විට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට රුපියල් දසදහසක් එකතු වෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා ජාත්‍යන්තර පෞල් සෞඛ්‍ය සේවා දින සැමරු මුලලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා බය වෙන්න එපා මේ මැතිවරණෙත් අපි දිනනවා අගෝස්තු 5 වෙනිදා අපි විශාල සම්දානයක් හදනවා එතකොට තමුන්නාසලාට එන අවුරුද්දේදී අපි 2020 වෙනකොට මේක අපිට වැඩි කර තැහැකි රුපියල් 20000කට විතර ඒ වගේම මේ රජයෙන් 2015 දී රුපියල් 10000ක් තමුන්නාසලාට හම්බුන පඩි වැඩිවීම මේව අමතක කරන්නට එපා ඒක තමයි ලංකා ඉතිහාසයේ වැඩි කරපු විශාලම පඩි වැඩිවීම ඒක හැබැයි දීමනාවක් නමුත් තමුන්නාසලාට පඩියක් වැඩි වෙලා තියුණා 2006න් පස්සේ අපි ඒක නිසා කිව්වා 2015 දී වැඩි වෙච්ච දීමනාව 2500 ගානේ අවුරුදු 4කින් ඒක පඩි වැඩිවීමක් බවට පත් කරනවා මූලික පඩියට එක්කව ගන්නවා දැන් 2020 ජනවාරි වෙනකොට තමුන්නාසලාගේ මූලික පඩිය වැඩි වෙන රුපියල් 10000කින් මතක තියාගන්න එතකොට තමුන්නාසලාගේ මූලික පඩියට අමතරව තියෙන සම්පූර්ණ පඩිය තමුන්නාසලාගේ වැඩි වෙනවා රුපියල් 25400කින් මතක තියාගන්න ඊට අමතරව තමුන්නාසලාගේ අතිකාල දීමනාව වැඩි වෙනවා ප්‍රවාහන දීමනා එතකොට සබ්සිස්ටන්ස් මේ ඔක්කොම වැඩි වෙන රාජ්‍ය සේවකයෝ 114කට මතක තියාගන්න මෙම වසරේ ජාත්‍යන්තර පෞල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උළෙල කළුතරදී සැමරුවා ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෞල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කුඩිතුවක්කු මහත්මියගේ මූලිකත්වයෙන් මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබූ අතර 5000කට අධික නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා පෞල් සෞඛ්‍ය සේවයේ ඉල්ලීම් ඇතුළත් කෙටුම් පතක් අමාත්‍යවරයාට ඉදිරිපත් කළ අතර පෞල් සෞඛ්‍ය සේවයට කළ සේවය ඇගයීමද මෙහිදී සිදු කෙරුණා නිට්ටඹුව කලගෙඩිහෙන ප්‍රදේශයේදී ප්‍රභු ආරක්ෂකයන් ලෙස පිණී සිටමින් රියදුරුකඩ පහර දීමේ සිද්ධියට සම්බන්ධ අතඩංගුවටගත් සැකකරුවන් 4 දෙනෙකු ලබන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහෙන ප්‍රදේශයේ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි ඇමති ආරක්ෂක පෙනුම ඇති පිරිසක් වෑන් රථ රියදුරුකඩ පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 4 දෙනෙකු අතඩංගුවට ගැනුණේ කොළඹ අපරාධ කොට්ටාශයේ මගිනුයි. පසුව ඊයේ රාත්‍රියේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් පසුව 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ එම සැකකරුවන් කිසිදු දේශපාලඥයෙකුගේ හෝ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් නොවන බවයි. මෙය පාර්ශව දෙකක් අතර සිද්ධ වෙච්ච සිදුවීමක් පමණයි මෙහි දේශපාලනයට සම්බන්ධ එහෙම කිසිම පුද්ගලයෙකු හෝ දේශපාලන බලය තිබෙන පුද්ගලයෙකු හෝ පාර්ශව අතර සිද්ධ වෙච්ච සිදුවීමක් නෙවෙයි වයඹ බස්නාහිර නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුලන් තත්ත්වය හෙට උදෑසන දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තරමක තද සුලන් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විශේෂයෙන්ම දිවයින තුල සුලංගේ වේගය අඩු වෙනවා හැබැයි කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා බස්නාහිර දකුණු සබරගමු මධ්‍යම වයඹ උතුරු මැද සහ ඉරුකනාමලේ වගේ දිස්ත්‍රික්කවල සුලංගේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර ආගයක් දක්වා සමහර අස්තල ඉර යන්න හැකියාවක් තියෙනවා වෙරළබඩ තීරගත්තොත් බස්නාහිර නිරිත දිග සහ දකුණ
මෙම වෙරළ තීරවල සුළඟේ වේගය 60 කිලෝමීටර් 60-70 දක්වා තත්ත්වයක් තමයි තියෙන්නේ. මන්නාරම සිට කොළඹ හරහා පොදුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරවල මේ සුළඟේ වේගයේ වැඩිවීම හේතු කොටගෙන ධීවර හා නාවික ප්‍රජාව තමන්ගේ ධීවර කටයුතු වල යෙදෙනකොට සැලකිලිමත් වෙන්න කියලා තමයි අපි ජනතාවට කියලා සිටින්නේ. අයහපත් කාලගුණයේ හේතුවෙන් රූමස්සල කන්දේ ගැටුණු නැව්කාවේ තිබූ ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් ක්‍රියාත්මකයි. නෞකාව රූමස්සල කන්දේ ගැටීමත් සමග එහි අඩංගු ඉන්ධන ටොන් 15ක් පමණ ප්‍රමාණයක් මුහුදට එක්වීමේ අවධානමක් හටගත්තා. ඒ හේතුවෙන් එහි ඉන්ධන ඉවත් කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අදාළ නැව් සමාගමට නියෝග කළා. ඒ අනුවයි මෙම ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ. නැව තුළ ස්ථානගත කළ විශේෂ පොම්පයක් මගින් ගොඩමිම පිහිටි විශාල ටැංකිවලට ඉන්ධන ගබඩා කිරීමට කටයුතු කරනවා. රාජපක්ෂ ආණ්ඩුව ගිවිසුම් අත්සන් කර පිටරටින් ගෙන්නූ කුණු ඉවත් කිරීමට සිදුව තිබෙන්නේ වත්මන් රජයට බව අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසනවා. කෑගල්ල පරගම්මන අමුගොඩ මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමිනි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. හදවත් යාකිරණ රන්මාවත් වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 572ක්. අර පරණ වයින් එක අලුත් බෝතලේම එන එකක් තමයි. නිෂ්පාදනය තාම පරණ බඩු. මොකද දැන් මේ අලුතෙන් ප්‍රශ්නත් ඇදලා පෙන්නනවානේ. මේ ප්‍රශ්නත් පරණ කාලේ ආපු ප්‍රශ්න. දැන් එක පැත්තකින් අර සෝෆා එක්සා ගිවිසුමක් ගැන කියනවා ඇමරිකාවත් එක්ක අත්සන් කරා කියලා. කවුද අත්සන් කරේ? අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ. ඒක නෙහත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්සන් කරපු ගිවිසුම් වලින් ඇමරිකාවේ තියෙන පරණ රාජතාන්ත්‍රික කුණු ටිකක් ලංකාවට ගෙනල්ලා දැම්මා. එයා රාජතාන්ත්‍රික කුණු ටික ගේනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අත්සන් කරපු පරණ කැසට් එකෙන් ඉංගලන්තේ තියෙන ජරා කුණු ටිකක් මෙහෙට ඇදලා ගෙනල්ලා දීලා තියෙනවා. ඔවුන්ගේ පරණ ගිවිසුම් වලින්, ඔවුන්ගේ පරණ කැසට් වලින්, ඔවුන්ගේ පරණ නීති රීති වලින් තවම අපිට සිද්ධ වෙලා තියෙන ඔවුන්ගේ පරණ කුණු ටිකයි පවු ටිකයි අදින්න. රත්ගම මැදවල පාරේ කැකිල්ල මණ්ඩියේ හන්දියට ආසන්නයේදී සිදු වූ ආසන්නයේදී පුද්ගලිකු විරිතබා ඝාතනය කර තිබෙනවා. යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුයි මෙලෙස විරිතබා ඝාතනය කර ඇත්තේ. තවත් යතුරුපැදියකින් පෙමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවට පොලිසිය සඳහන් කරනවා. මියගිය පුද්ගලයා 26 හැවිරිදී වැවදෙණිය කපුමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි මොහු කරාපිටියේ ශික්ෂණ රෝහලට රැගෙන යන අතරතුරදී මිය ගොස් තිබෙනවා. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. අවිස්සාවේල්ල පුවක් පිටිය දෙමළ මහා විදුහලේ නව ශ්‍රවණාගාරය සහිත ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අමාත්‍ය මනෝ ගණේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහල් තුනකින් සමන්විතවයි ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ. රුපියල් 150ක මුදලක් මේ සඳහා වැය කරනවා. මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී මාධ්‍යවේදීන් මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අමාත්‍යවරයාකෙන් ප්‍රශ්න කළා. මඩකලපුව විදුහල විශ්වවිද්‍යාලයක් නෙවෙයික. විශ්වවිද්‍යාලය කියලා නම දාගන්න බෑ කාටවත්. ආයතනයක්. ආයතන සම්බන්ධව පාර්ලිමේන්තු කමිටුවක් විමර්ශ කරලා තියෙනවා. ඒ වාර්තාව කැබිනට් එකට ලැබිලා තියෙනවා. ද කැබිනට් එකේ තමයි ඉර වෙලා ඉන්නේ. කැබිනට් එකේ අනු කමිටියක් තියෙනවා. අනු කමිටියේ තමයි ඔයලා බලලා අවසාන වාර්තාව දෙන්න ඕනේ. එකෙන් මංගල සමරවීර ඇමතිතුමා, මලික් සමරවීර ඇමතිතුමා, මනෝ ගණේෂ් මම තුන්දෙනාම ඉන්නවා. නූතන ලෝකයට ගැලපෙන දැනුමින් සන්නද්ධ පරපුරක් බිහි කිරීම සඳහා පුත්තලම ආනමඩුව කාර්මික විද්‍යාලය කඩිනමින් ඉදිකරනවා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ආනමඩුව නව කාර්මික විද්‍යාලය ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් 106,512ක්. පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් අධ්‍යාපනය හදාරා අවසන් කරන දරුවන්ට කාර්මික දැනුම ලබා දීමේ අරමුණින් මෙම විද්‍යාලය ඉදිකරනවා. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී පාරිත රංගේ වණ්ඩාරයන මහත්තුරුන් ඇතුළු පිරිසක් එක්ුණා. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකොට මේ කාර්මික විද්‍යාලය විවෘත කරලා අධ්‍යයන වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ආර්ථික වශයෙන් තිබෙන උපක්‍රමීය වැදගත්කම සංචාර කර්මාන්තය, සාගර ආර්ථිකය සහ අනෙකුත් කර්මාන්ත දිහා බලලා ඒ දේශීය වැඩලෝකයට විදේශීය වැඩලෝකයටත් ගැලපෙන නිපුණ ශ්‍රමිකයන් බිහි කරන ආදර්ශ කාර්මික විද්‍යාලයක් හැටියට මේ විද්‍යාලය ගොඩනගන්න. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ යටතේ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පවුල් 692ක් සඳහා නිවාස ආධාර ප්‍රදානය කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
අපි දැන් ඕන වෙලාවක ඕනම මැතිවරණ එකට ලැහැස්සි කියන කාරණේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. අපි ආණ්ඩුවක් හැටියට වැඩ කරලා තියෙනවා. අපි තමුන්නාන්සලාගේ ගම් වලට ඇවිල්ලා තියෙනවා. තමුන්නාන්සලා එක්කත් කතා කරලා තියෙනවා. තමුන්නාන්සලාගේ අදහස් උදාස අරගෙන තියෙනවා. මහ ජනතාවගේ අදහස මත කෙනෙක් අහුන්කම් වීම අපේ යුතුකම. ඒක පරම යුතුකම. මැතිවරණ වලට යනකොට අපි මිනිසුන්ගේ අදහස් විමසලා මැතිවරණ වලට යනවා. මිනිසුන්ගේ ප්‍රශ්න මොනවද කියලා තේරුම් අරගෙන මැතිවරණ වලට යනවා. වැලිකන්ද පොදු වෙළඳපොළ භූමියේ පැවති වැඩසටහනේදී රුපියල් ලක්ෂ 242ක් වටිනා නිවාස ආධාර ප්‍රදානය කෙරුණා. අඩුආදායම් ලාභී පවුල්වල නිවාසාංග සම්පූර්ණ කර දීමේ අරමුණෙන් යුතුවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නව ජනාධිපතිවරයෙකු යටතේ රටේ ඉදිරි ගමන තීරණයවරුන් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසනවා. කළුතරදී මාධ්‍ය හමුවේ ඔහු මේ බව කියා සිටියා. පළත් සභාවල් වාගේ නෙමෙයි ජනාධිපතිවරණ මහමැතිවරණ නියම ඒ වකවානුව වලට නියම කාලවල වලට සඳහන් තියන්න ඕනි. මොකද ආණ්ඩුවකින් ජනාධිපති කෙනෙකුගෙන් තමයි රටේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. ඒ නිසා මේක බොහොම බරපතල තත්වයක්. එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපේ නම් මතේ ජනාධිපතිවරණේ නියම දින වකවානුව වලට තිබිය යුතුමයි. ලබන 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12 සිට අපොස උසස් පෙළ විභාගයේ අවසන් වන තෙක් ඊට අදාළ සමන්ත්‍රණ වැඩමුළු සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. මේ අතර ලබන 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අවසන් වන තෙක්ද මෙම නීතිය ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඒ අනුව එම කාලය තුළ අදාළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂානුබද්ධ දේශන, සමන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම මෙන්ම අනුමාන ප්‍රශ්නපත්‍ර මුද්‍රණය හා බෙදාහැරීමද තහනම් කර තිබෙනවා. විභාග ප්‍රශ්නපත්‍රයට සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර් සහ අත්පත්‍රිකා මගින් ප්‍රචාරය කිරීමද සපුරා තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. යම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරන්නේ නම් ඒ පිළිබඳ 119 පොලිස් හදිසි අමුතුම් අංකයට පොලිස් මූලස්ථානයේ 0112 42 11 11 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ හදිසි අමුතුම් අංකය වන 19 11 ඇමතීමෙන් හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දිය හැකි. දැන් පුවත් කිහිපයක් ලුහුණින් බලාපොරොත්තු වන්න. ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ මහතා රචනා කළ කැණි මඩලේ ගීත සංග්‍රහය ඇතුළු කෘති තුනක් එළිදැක්වීම මහවැලි කේන්ද්‍රයේදී සිදු කෙරුණා. අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියන් සහ මහාචාර්ය විමල් දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙහිදී දේශන සිදු කළා. කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහතරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. හෙපටයිටිස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්ුණා. හෙපටයිටිස් රෝගය අවම කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. සනීපාරක්ෂක ක්‍රම නිවැරදිව භාවිත කිරීම සහ ආහාර පාන පිරිසිදුව ලබා ගැනීම රෝගය වළක්වා ගැනීමට උපකාරී වන බව මෙහිදී පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති අනුලා විජේසුන්දර මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN අත්පෞර ව්‍යවසායක වැඩසටහනේ ප්‍රතිලාභී ව්‍යාපාරිකවක වන තනුජා සමරවික්‍රම මහත්මිය ආරම්භ කළ ලිනිජා එන්ටර්ප්‍රයිසස් සමාගමේ දෙවන ශාඛාව කොට්ටාවේදී විවෘත කෙරුණා. ජලය අවම ප්‍රමාණයක් භාවිත වන සේදූම් යන්ත්‍රයක් යොදා ගනිමින් වාහන සේදීමේ කටයුතු මෙමගින් සිදු කෙරෙනවා. ඇත්පෞර වැඩසටහන මගින් තම ව්‍යාපාරය සාර්ථකව සිදුකර ගැනීමට හැකි වූ බවත්, ව්‍යවසායකින් 100ක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් තනුජා මහත්මිය මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය දීපාර්ශ්වික ආයෝජන හා වෙළඳ වාර්තා වැලි දැක්වීම ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මොරටුව ඉඳිවැද්ද ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඉදිකෙරෙන හරිත උද්‍යානය සඳහා මුල්ගල තැබීම රාජ්‍ය අමාත්‍ය රන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. භාවනා මධ්‍යස්ථානයක් හා ශරීර සෝතා මන්දිරුවකින් සමන්විතවයි මෙය ඉදිකෙරෙන්නේ. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 300ක්. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රට අස්ථාවර කිරීම සඳහා ඇතැම් කණ්ඩායම් උත්සාහ කළද එය පරාජය කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පණුවස් නුවර කොස්වත්ත මුස්ලිම් මහවිද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරය අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාස්පීරිත බෝම්බ පිපිරීමෙන් පසු දවසේ මේ ප්‍රදේශවල කෝලහල ඇති වුණා. ඒ කෝලහල ඇති වුණේ ඒක ඇත්ත වශයෙන්ම ජාතිවාදී කෝලහල. මෙතෙන්ට ආවේ එදා බෝම්බෙන් මැරුණු අයගේ තුවාලුණු අයගේ නෑදෑයන් නෙමෙයි. කිසිම සම්බන්ධයක් නැතුව මේ කෝලහල කරන්නට ජාති භේදය ඇති කරන්නට ආව කණ්ඩායම. ඒකයි පොලිසියත් STF එක විශේෂ කාර්ය බලකායත් යොදවලා ඒක නැවැත්තුවේ. කීප දෙනෙක් අත්අඩංගු ගත්තයන් පස්සේ ඒක නැවතුණා. සමහර රඟපෑව මොකද රූපවාහිනියේ ඒක පේන නිසා. රූපවාහිනිය රඟපෑව. රඟපෑව නම් කමන්නේ නැහැ. ඒත් මෙතෙන්ට ගිහින් ගෙවල් වලට ගැහුවා, සාප්පු වලට ගැහුවා, පල්ලියට ගැහුවා. මං එදා ඇවිල්ලා පල්ලියටත් ගොඩ වෙලා තමයි ගියේ. රවුෆා ගෑමුතුම අපි සියලු දෙනාම මෙතෙන්ට ආවා. එතනින් අපි පාලනය කරා. අන්න ඒක එහෙම පාලනය නිකුණා නම් රටේ අද මේවැ කෝලහල ඇති වෙනවා. එදා වුවමනා වුණේ දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා තිබුණා හිතුවා මේ කෝලහලෙන් ජාතිවාදයෙන් නව පණක් ලැබෙයි කියලා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහලා පටන් ගත්තා මෙතන කෝලහල කරන්න. අපි ඒවට ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ ජනතාවට එහෙම දෙන්න වුවමනා නැහැ. මේ රටේ ප්‍රශ්නයක් තිබුණා නම් හිරිදා බෝම්බ පිපුණාන් පස්සේ ප්‍රශ්න ඇති වෙන්න ඕනේ. ගැටුම් තිබුණා නම් කෝලාහල තිබුණා නම් ඉරිදා සම්පූර්ණයෙන්ම එහෙම කෝලාහල නැතුව ඉරිදා සාමයේ තියෙනවා නම් ඒකෙන් සමහර බැලුවේ සවුඳ ඇවිල්ලා කරන්න, අඟහරු දැවිල්ලා කරන්න. මොකද මෙතනින් ඕනේ වුණේ මේ ජාතිවාදී කෝලාහල ඇති කළා අලුත් දේශපාලන පදනමක් Tamanට හොයා ගන්නද කියලා. මේගොල්ල බැලුවේ ජාතිවාදී කෝලාහල වලින් ඔක්සිජන් අරගන්න. මේගොල්ලට දැන් ඔක්සිජන් නැති වෙලා මෙතනින් තමයි බැලුවේ අපිට ඔක්සිජන් ගන්න පුළුවන්ද ජාතිවාදී කෝලහල ඇති කළා. මේ රටේ කෝලහලට අවුල් වෙනවා. ඒත් මේ මෝඩ මේ මේ මිනිස්සුන්ට තේරුනේ නැහැ. වැරදි කරන දඬුවම් කරන්න ඕනේ. සමාව දෙන්න බෑ. එහෙම එකක් කරන්නේ දැන් CID එකෙන් විශේෂයෙන්ම මේකට සම්බන්ධ සියලු දෙනාම අඩංගු කරන් තියෙන 200ක් හා සමාන පිරිසක් දැන් රැංගවුම් නියෝගයක තියාගෙන ඉන්නවා. අnde he kandayamata ekaran nemei alut neethigeenta ada kriyaatmaka karana ek me rate muslim janathawatawat weneka janathawakatat haani wenta umana ne api sri lankikiyo panduwas nuwara mathiwarana kottaase sawardhana vyapruti kihipayak agramaathiwaryaage pradhanatwena arambha keruna e yatate koswatta muslim mahavidyalaye nava demahal godanagili viwurtha kirimada agramaathiwaryaage pradhanatwen siduuna. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන 19-15 ජනාධිපති රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන් බොරැල්ල වෙස්ලි විද්‍යාලය පරදා ලකුණු 18-15 ජයක් හිමිකර ගැනීමට බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලය සමත් වුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවති තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විට වෙස්ලි විද්‍යාලය ලකුණු 15-8 ලෙස ඉදිරියෙන් පසු වුණා. තරගයේ දෙවන අර්ධය ඉතාමත් තියුණු මුහුණුවක් ගත්තා. ආක්‍රමණික ලෙස තරගයට අවතීර්ණ වූ ශාන්ත පීතර ක්‍රීඩකයන් තරගයේ අවසන් කළේ ලකුණු 18-15 ලෙස ජය හිමි කර ගනිමින්. ගෝල දිනුමක්, උත්සාහක දිනුමක්, දඬුවම් පහර දෙකක් ඊට ඇතුළත්. තරගයේ ජය සංකේත ප්‍රධානී සිදු කෙරුණේ අමාත්‍ය හරින් ප්‍රාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සමගින් දිවා පුවත් අවසන්. සවස දෙකට අපගේ පැන් පැය පුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk